මෙවන විට සියලු වාර්තා බිඳදම මින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අප මීට පෙර දවසක මතක් කළා යන යක්කු කොරහ බිඳගෙන යන්න හදනවා කියලා. දැන් අද කියන්න වෙන්නේ යන යක්කු යන්නේ නැතිවම කොරහ බිඳින්න හදන බවයි. එසේම අප දවසක් ටෙලිවැකියෙන් මතක් කළා කිව්වා ඔබට මතක ඇති පොයට බණ අහන ත්‍රිපිටකය පරිශීලනය කරන ගේ පුරාම බුද්ධ ප්‍රතිමා තියාගෙන හිටි පමණින් බෞද්ධයෙකු වෙන්නේ නැහැ කියලා. අද ඇසල්ලපුර පසල සොක පොහොයයි. අද උදෑසනම අප ඇසුවේ පරපණ නසන්නට හැදූ අයුරුයි. තරුණ අරගල කරුවන්ට කඳුළු ගෑස් ජල ප්‍රහාර සේම හිසට ඉහලින් ආයුධ සන්නද්ධ හෙලිකොප්ටර් ගෙන ගිය අයුරුයි. ඒ සමගම ජාතික නාලිකා දෙකක් ඇතුලේ රඟ දැක්වුණු නාට්‍යයයි. මේ හැම ක්‍රියාවකම අරමුණ වනුවේ අරගලකරුවන්ට පහරදීම, අරගලකරුවන් අපරාධකරුවන් බව පෙන්වීම, අරගලකරුවන් විනාශකාරීන් බව පෙන්වීම, සුපුරුදු මර්ධනය ආරම්භ කිරීම. අද ව්‍යවස්ථාවක් ගැන දිගින් දිගටම බණ ඇහෙන්න පටන් අරන්. ව්‍යවස්ථාවට අනුව තමයි දැන් රට ක්‍රියාත්මක විය යුත්තේ කියලා දිගින් දිගටම ඇහෙන්නට පටන් අරන්. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ඉල්ලා අස්වූ විට හෝ විදේශගත වූ විට වැඩ බලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. ඒ අනුව තමයිලු මේ දැන් ව්‍යවස්ථාවට අනුව අගමැති රනිල්ට වැඩ බලන්න දීලා තියෙන්නේ. දැන් අපි මුලින්ම බලමුකෝ මේ ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලා නේද? ව්‍යවස්ථාවක එක් කාර්යයක් වනුවේ වගකීමක් වනුවේ සමාජයක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම. හොඳට මතක තියාගන්න සමාජයේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම. එක තමයි ව්‍යවස්ථාවක මූලික අරමුණක් විය යුත්තේ. දෙක ප්‍රජාතන්ත්‍රවාදය පවත්වගෙන යාම. එසේමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම සාධාරණ විය යුතුයි. දැන් අප අසන්නට යන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාධාරණද කියලයි. ජනාධිපති ගෝඨාභය පත්තුනේ 69 ලක්ෂයක ඡන්දයෙන්. එය බැලූ බැල්මට සාධාරණයි. අපි ඒක හැම පැත්තකින් තියමුකෝ. රනිල් වගමැති කළේ කවුද? රනිල් 2020 පාර්ලිමේන්තු මැතිවරණයකදී පරාද වුණා. එක්සත් ජාතික පක්ෂයට මුළු ලංකාවෙම එකම ආසනයක්වත් දිනාගන්න බැරි වුණා. කොළඹින් තරඟ කළ රනිල්ට ලැබුණේ ඡන්ද 30,000ක් විතරයි. ඒ නිසා පාර්ලිමේන්තුවේමටත් බැරි වුණා. අන්තිමට ජාතික ලැයිස්තුවක් තියෙනවනේ නේද? ආන්ගේ ජාතික ලයිස්තුවේ තියෙන පිනා අසුනට තමයි රනිල් ආවේ. දැන් රනිල්ගේ ජනතා ප්‍රසාදය කොපමණද? දැන් මේ ඡන්ද 30,000ක් ගත්ත අයකුව ජනාධිපතිවරයාට එයාගේ අභිමතය පරිදි අගමැති කරන්න පුළුවන් නම් ඔය ව්‍යවස්ථාව සාධාරණ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි අප මේ අහන්නේ. දැන් එයා වැඩ බලන ජනාධිපති ලෙස රටේ ජනතාවගේ නැගිටීම මර්ධනය කරන්න හමුදාවටත් අණ දෙන්න පටන් අරන් මාර ව්‍යවස්ථාමේ බලයක් නේ ඒක. ඇත්තටම මේ ව්‍යවස්ථාව මුල ඉඳලා අගට හරියටම ආපහු ලියන්න වෙනවා. නැත්තම් අනාගතයේදීත් මේ ජාතියේ විකාර පාලකින් එන්න පුළුවන්. ඊළඟට කථානායක. කථානායකලාගේ ඉතිහාසෙම ඔබ තරම් හැල්ලුවට ලක්ුණ අයකු දැක නැහැ. කනගාටු වෙන්නුනත් කිව යුතුයි. බලන්නකෝ ඊයේ සිට රටට සපේන විහිළු. එක වතාවක කිව්වා ජනාධිපති අද ඉල්ලාස් වෙනවා කියලා. ආයෙ වතාවක් කියනවා ජනාධිපති රට ගියා කියලා. ආයෙ කියනවා ජනාධිපති එහෙම කිව්වේ නැහැලු. ආයෙ කියනවා ජනාධිපති රට ගිහින් නැහැ. අනේ මට වැරදුනාලු. දැන් ඇත්තටම ඔබ කියන ඒවා පිළිගන්න තරම් මේ රටේ ජනතාව මෝඩ නැහැ. ඔබ මුළු පාර්ලිමේන්තුවත් මේ ශ්‍රී ලාංකේය සමාජයත් ඇත්තටම කිව්වොත් ඉතාම බරපතල විදියට හැල්ලුවට ලක් කරමින් ඉන්නවා. දැන් ආයේ රනිල් ගාවට එමු. පුදුම ආදරයක් තියෙන්නේ ව්‍යවස්ථාව ගැන. ඔය ව්‍යවස්ථාව කඩදාසි ගොන්නක්. ඕක සංශෝධනය කරලා තිනවා 20 වතාවක් විතර. තව දෙපාරක් තුන් පාරක් ඕක කරගත්ත හැකි කිසි කරදරයක් නැතුව. එක සංශෝධනයකින්වත් මේ රටේ ධනය හොරා කන එක වළක්ව ගන්න බැරි වුණා. ඔය ව්‍යවස්ථාවෙන් බැරුව ගියා රටේ ධනය ඩොලර් නැතුව බින්දුවටම වැටිලා ලෝකේ බංකොලොත්ම රට වෙනකන් ඒක නතර කරගන්න බැරුව ගියා ඔය ව්‍යවස්ථාවෙන්. අද රටම හිඟමනේ. රනිල් වාගේ ව්‍යවස්ථාවෙන් බඩගින්න නිවන්න පුළුවන් වුණාද? රටේ ඉන්ධන පෝලිම් හැදෙනක නතර කරගන්න පුළුවන් වුණාද? මුකුත් නැහැ.
ඔය ව්‍යවස්ථාව හැදුවේ ඔයාගේ මාමා ජේ.ආර්. ඒ හැදුවේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය ගැන හිතලා නෙවෙයි. දේශපාලන ගේමට විධායක බලතල හදාගෙන සිරිමාවෝ මැතිනියගේ ඉඳලා හැම දෙනාගෙම පලිගන්න තමයි ඕක හැදුවේ. ඒකට හදපු ව්‍යවස්ථාව තමයි ඔය තියෙන්නේ. ඒක මත්තේ ඉඳලා ඔබට වැඩ බලන්න තියා හිනාවෙන්නවත් අයිතියක් නැහැ කියලා මතක තියාගන්න. එහෙම කෙනා කොහොමද අරගලේ පැසිස්වාදී කියලා මර්ධනය කරන්න හදන්නේ? 35,000ක ජනතාවගේ කැමැත්තෙන් අගමැති කෙනෙක් තෝරලා මාරයිනේ. දැන් කියනවා ආරක්ෂකංශවල ඉල්ලීම පරිදි වහාම මේ අය විසුරුවන්න ඕනෙලු. බලන්නකෝ එතන හදන්නෙත් ආරක්ෂක අංශ බිල්ලට දෙන්න. ගේ ගිනි තිබ්බා. ඒකට හේතුව රවුෆ් සහ සුමන්තිරන් කියලා වහෙන්නරෝ භාෂාවෙන් කියලා බුදු පිළිමයි ත්‍රිපිටකයයි ගිනි තිබ්බා කියලා වෙනම හැඟීමක් පටලවන්න හැදුවා. ඒක බැරුව ගියා. දැන් ගෝඨාභයගේ වැඩ බලන ජනාධිපති කියලා හමුදාවට උපදෙස් දෙනවා. අප දන්න ශවේන්ද්‍රලා නම් මේ වැරදි අණ පිළිපදින එකක් නෑ. මේ හදන්නේ මේ රට ලේවිලක් කරන්න. දැන් ඇති හොඳටම අර විධායක බලතල අතේ තිබුණු හමුදා පුහුණුව තිබුණු 69,00,000 ඡන්දේ දීපු ගෝඨාභයත් රටින් පැනලා ගියා. එහෙව් එකේ 30,000ක ජනතාවගේ බලයක් තියෙන අගමැති රනිල් දැන් හොඳටම ඇති කතානායකට කියන්න ඡන්දයක් තියලා වහා පාර්ලිමේන්තුව රැස් කරලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න කියලා. එතනදිත් වැඩිම බලය තාම තියෙන්නේ පොහොට්ටුවට. පොහොට්ටුවෙත් අප දැන් විශ්වාස කරනවා හෘදේ සාක්ෂියක් තියෙන මිනිස්සු ඇති කියලා. ඒ අය අලුත් සංස්කෘතියක් වෙනුවෙන් හොර චෝදනා නැති කෙනෙකුව පත් කරගන්න. ඊට පසු හැකි කෙටි කාලයක් තුළ මැතිවරණයකට යන්න වෙනවා. මේක තමයි බැලූ බැල්මට ඇති ඉක්මන්ම ක්‍රමේ. IMF සහ විවිධ ණය පෙන්වමින් ගෑස් සිලින්ඩර පෙන්වමින් තෙල් නැව් පෙන්නමින් තවත් මේ රටේ ජනතාව අන්දන්න හදන්න එපා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව බලාගෙන හරි පරිස්සමින් අන්තිමට සියලු පව් ඔබ පිට පටවලා රනිල්ලා මේ රටින් යයි. නමුත් ඔබ හදාගත් කීර්ති නාමය ඔබ පිළිබඳව ඇති මනුස්සකම ඒ ගෞරවය සමාජය තුළින් විනාශ වෙන්න දෙන්න එපා. ඒ නිසා මේ ඇත්තේ සාමාන්‍ය ජනතාවයි හමුදාවයි පොලිසියයි අතර අරගලයක් නන් නෙවෙයි. මේ ඇත්තේ හොරකම සහ හොරකම නතර කිරීමේ සටනයි. මේ ඇත්තේ දුප්පත්කම සහ දියුණු සමාජයක් වෙනුවෙන් සටනයි. මේ ඇත්තේ ලෝකෙන් හිඟා කන්නේ නැතිව දෙපයින් නැගී සිටීමේ සටනයි. එබැවින් ඡන්ද 30,000ක ජන කැමැත්තක් ඇති අයකුගේ අනට උණ්ඩ පත්තු කරන්න පෙර එක්වරක් නොව දහස් වරක් සිතන්න. එදා ඔබ උතුරේ සටන් කරන විට ජීවිත පූජා කරන විට ඇස් කන් දන් දෙන විට දෙපා දන් දෙන විට ඔය නායකයෝ බොහෝ දෙනෙක් කියපු වචනය අමතක කරන්න එපා. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වා. එහෙම පක්ෂයක නායකින්ගේ අන පිළිපදිනවාද නැත්නම් ජනතාව සමග හිටගන්නවාද කියලා මේ වෙලාවේ හිතලා බලන්න කියලා ආදරයෙන් ඉල්ලා හිටිනවා.